විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගත්තම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවටයි ශ්‍රී ලංකාවේ ජනතාවටයි ගොඩක් අවස්ථා ලැබිලා තියෙනවා මේ ලංකාව හරිතැනට ගෙනියන්න 1948 ඉඳන් නොයෙකුත් අවස්ථාවල ශ්‍රී ලංකාව තුළ හරි දේ කරන්නේ නායකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා හැබැයි අවාසනාවන්ත ලෙස ඒ කිසිදු නායකයෙක්ගේ ශ්‍රී ලංකාවට හරි දේ කරන්න ඕනේ කියන දේ ඉටු නොකිරීම තුළින් තමයි අද ශ්‍රී ලංකාව මේ ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නේ ඉතින් මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා ඊටාත්ම ජේෂ්ඨ නායකය දෙන්නෙක් අවුරුදු 50ක් විතර එකට දේශපාලනය කරපු නායකය දෙන්නෙක් ජනාධිපති සහ අගමැතිට ඉන්නකොට ඒ වැරද්දම කරන්න නැතුව මේ අවස්ථාව හරි විදිහට භාවිතා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා මෑත ඉතිහාසයේ ගත්තම 2015 යහපාලන ආණ්ඩුව තුළින් ඊට කලින් 2010 යුද්ධය අවසන් වෙච්ච කාලේ 2020 පවා තුනෙන් දෙක බලයක් තිබ්බ කාලේ මේ රට හරි තැනට ගෙනියන්න අවස්ථාවක් තිබ්බා හැබැයි නායකයෝ දෙය කරන්න අසමත් වුණා ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී හරි දේ කරලා මේ ලංකාවේ ජනතාවට හරි අනාගතයක් උදා කරන්න මේ උන් වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා මොකද විශේෂයෙන්ම මේ නායකයෝ දෙන්නම දන්නවා අද මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට විශේෂම මුහුණ දුන්න ප්‍රධානම හේතුව තමයි මේ දෙමළ ජනතාවගේ නොවිසිඳුණු ගැටලු මේ නැෂනල් ක්‍රයිසිස් එක නැතිනම් නැෂනල් එත්නික් කොන්ෆ්ලික්ට් එක විසඳුනේ නැති නිසා තමයි අද වෙනතුරු මෙච්චර ලොකු ආර්ථික ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනකම මේ අවුරුදු 50 දේශපාලනය කරපු නායකයෝ දෙන්න දන්නවා ඒක නිසා මම ඉල්ලා සිටිනවා මේ නායකයන්ගෙන් විශේෂයෙන්ම ඒ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳන්නකට ප්‍රමුඛත්වය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒක තුලින් මේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න අපිට අවස්ථාවක් ලැබෙයි පුළුවන් නම් අපිට උතුරු නැගෙනහිර මේ දෙමළ ජනතාවගේ ගැටලු දේශපාලන සිරකරුවන්ගේ ගැටලු මේ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ගැටලු ඉඩම් සම්බන්ධ ගැටලු මේ අලුත් ව්‍යවස්ථාවක් තුළින් අපේ ගැටලු निराකරණය කර දීම තුළින් උතුරු නැගෙනහිර විශේෂයෙන්ම විශේෂිත වූ ආර්ථික කලාපයක් ඇති කිරීම තුළින් ලංකාවට ආයෝජනය ගේන්න පුළුවන් මොකද අද IMF ඒවා ඕන ප්‍රෝග්‍රෑම් එකක් වෙයි මොන ප්‍රෝග්‍රෑම් එක කරත් මේ ලංකාවේ මේ තෙල් පොලින් ගෑස් පොලින් නැවතුණා අපිට කෑෂ් ඉන්ෆියුෂන් එකක් ඕනේ විශාල ඩොලර් සංචිතයක් ඇති කරන්න ඕනේ ඉතින් ඒක කරන්න අපිට දෙමළ ජනතාවට දෙමළ පක්ෂයට දෙමළ ජනතාවට නියෝජනය කරන පක්ෂයෙන් අපිට කරන්න පුළුවන් මේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් ලබා දුන්නොත් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී මුහුණ දෙන්න කියලා හැබැයි අද ඒ දේ කරන්නේ නැතුව මේ ඉමර්ජන්සි ලෝ එක ගෙනල්ලා මේ කරන්න යන වැඩේ තුලින් මං හිතන්නේ මේ 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 නායකයෝ දෙන්නත් ඉතිහාසයේ වැරදි පැත්තේ නායකයන් වශයෙන් පැත් වෙන්න පළවෙනි වැඩේ කරනවා කියලා මට කියන්න පුළුවන් මොකද අද මේ අරගලය කරන පිරිස මේ අරගල භූමියෙන් ඒව වුණ ඉවත් ගන්න ඕන නම් මේ අරගලයේ සහ මුලින්ම නවත්තන්න ඕන මේ අරගලයේ නවත්තලා ඉවරයක් කරන්න ඕන නම් කරන්න තියෙන එකම දේ රිෆෝම් කරන්න ගේන්න ඒගොල්ලන් ඉල්ලන සංශෝධන ගේන්න ව්‍යවස්ථාවට ගේන්න සංශෝධන ගේන්න අලුත් ව්‍යවස්ථාවක් ගේන්න මේ ලංකාවේ මිලියන 22ක් ජනතාව ප්‍රාණ අපකරයේ වශයෙන් ලියුමක් එනකල් විධායක ජනාධිපතිවරයාගේ තියෙන බලය මගින් ලියුමක් ලංකාව ඇතුළට එනකල් ප්‍රාණ අපකරුව වශයෙන් දවස් දෙකක් තියන් හිටිය මිලියන 22ක් ජනතාව මේ විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩ කරන්න මං හිතන්නේ අරගලකාරයෝ gedare ඇයි මේ ආර්ථික අර්බුදයට ගේන්න ඕන රිෆෝම්ස් අපේ කොන්ස්ටිටියුෂන් එකේ ගේන්න ඕන රිෆෝම්ස් ගේන්න මේ අරගල ඉවර වෙයි එහෙම නැතුව මේ හදිසි නීතිය දාලා මේ අරගල ඉවර ගන්න බලනවා නම් මං හිතන්නේ මේ නායකය දෙන්නත් 2000 ඉතිහාසයේ හිටපු නායකයෝගේ අසමත් නායකයෙ වෙයි හැබැයි ලංකාවේ ඉතිහාසයේ අනිකුත් රටවල් ඒ කියන්නේ අරගල කරලා ආණ්ඩු මාරු කරලා ජනාධිපති මාරු කරලා අගමැතිවරු මාරු කරපු රටවල් හැම රටකම වගේ සාවර ආණ්ඩු තිබෙන්න අවස්ථාව ලැබිලා නැහැ ඒ ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා ආණ්ඩු දිගින් දිගටම මාරු වෙනවා මාස 6න් 6ට මාරු වෙනවා හැබැයි ලංකාවට පුළුවන් ඉතිහාසගත වෙන්න සාමකාමී උද්ඝෝෂණ තුලින් රටක අගමැති ජනාධිපති වෙනස් කරලා රට ස්ථාවරභාවයට ගෙනිලා රට සාර්ථක තැනකට ගෙනියන්න අවස්ථාවක් මේ නායක දෙන්න තියෙන ඉතින් මං ඉල්ලීමක් කරනවා තරුණ පරම්පරාව වෙනුවෙන් ඒ දේ කරන්න මේ හදිසි නීතිය දාලා මේ අරගලයේ ඉන්න කට්ටිය වැරස් කරන්න කලින් ඒ අරගල කාර්යය බලාපොරොත්තුනේ ඇරස් ගන්න ඕන තව කට්ටිය ඉන්නවා අපි දැක්කා ප්ලේන් එක ගිහලා ඇරස් කරනවා ඇයි අපිට බැරි ලංකාවේ ඩොලර් සංචිත ඉවර කරලා විනාශ කරලා ලංකාවේ ආර්ථිකය විනාශ කරලා මිනිස්සු පාර්ට් ඇදලා දාලා මේ ලංකාවේ ඩොලර් එක 380 වෙනකල් වට්ටපුවේ මිනිස්සු ඇරස් ගන්න බැරි ඒගොල්ලන්ම පුළුවන් නම් ඇරස් කරන්න මේ තරුණ අරගල කරුව ඇරස් කරලා ඒගොල්ලන් ඇරස් ගන්න මහා බැංකුව කොල්ල කපෝ ඇරස් කරන්න පාස්කු ප්‍රහාරයේ පිටිවසිරේ පොය ඇරස් කරන්න සීනි වංචාවේ පිටිවසිරේ පොය ඇරස් කරන්න අරස් කරන්න ඒගොල්ලනේ ඇයි ඒ වගේම තමයි අපි තරයේ හෙලා දකින්න මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියපුවා අරස් ගන්න අගමැතිතුමාගේ ගේ ගිනි තියපුවා අරස් ගන්න මං හිතන්නේ ඒ සාමකාමී අරගල කරුවෝ කරේ කියලා ඒක පිටිපස්සේ සංවිධායක කල්ලි හිටෙන ඒ කල්ලි අරස් ගන්න හැබැයි ඒගොල්ලන්ගේ අරස් ගන්න මං දැක්කාද සුදු වෑන් එක දාගෙන ඇන්තනී වෙරංග කියලා සහෝදරයෙක්ව අරස් කරලා තියෙනවා කියලා දැක්කා දෙමළ ජනතාවට මේ හදිසි නීතියයි සුදු වෑන් වල අරස් කරන එකයි පොලිස් ඉන්ටිමිඩේෂන් අලුත් දේවල් නෙවෙයි උතුරු නැගෙනහිර දිගින් දිගටම මේක වෙනවා හැමදාම උද්ඝෝෂණ කරපුවා අරස් කරන එක සාමාන්‍ය දෙයක් මේ හදිසි නීති අපි කිව්වා දිගින් දිගට අපි මේ පාර්ලිමේන්තුවේ කියනකොට මේකට සිංහල ජනතාව සවන් දුන්නේ නැහැ. අද සිංහල ජනතාවත් මේ හදිසි නීති යටතේ අත්අඩංගුවට ගන්න පටන් අරන් තියෙනවා. ඉදිරි අනාගතයේ තව කට්ටිය අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙන කියලා අපිට ආරංචි තියෙනවා. ගේල් ගිනිදෙපෝ ඇරස් ගන්න. අගමැතිතුමාගේ ගේ ගිනිදෙපෝ ඇරස් ගන්න.
ඒගොල්ලන්ට දඬුවම් දෙන්න. හැබැයි සාමකාමී අරගල කරුවන් ඇරස් කිරීම තුලින් ඒගොල්ලන්ව හිරබාරයට ගැනීම තුලින් සුදු වෑන් වලින් ඒගොල්ලන්ව අරන් යාම තුලින් මේ අරගලේ නවත්තන්න පුළුවන් කියලා හිතන්න එපා. මේ කාපෝ කරකිලා එනවා. අපි මමත් කැමති නැහැ මේ අරගලේ දිගටම ගිහිල්ලා රට අස්සාවර වෙනවට. අපිට අපිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ඉල්ල අයින් කරොත් එමේ ඊළඟට දිනේෂ් ගුණවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වෙයි. ඊට පස්සේ එතුමාව අයින් කරොත් ඊට පස්සේ එක්කෙනා වෙයි. ඉතින් අපිට අවශ්‍ය මේ ජනාධිපති ඔලුමාරු කරන එක නෙමෙයි. ඉතින් අපිට අවශ්‍ය මේ ලංකාව හරි තැනට ගෙනියන එක. ලංකාවේ ආර්ථිකය ආපහු හදන එක. ඉතින් ලංකාවේ ආර්ථිකය ආපහු හදන්න ප්‍රධාන වශයෙන්ම දෙමළ ජනතාවගේ මේ ඔබ දිනේෂ් ගුණවර්ධන එතුමා දන්නවා අපි එතුමා ඕන තරම් හම්බ වෙලා තියෙනවා එතුමා විදේශ සම්මතියක හැටියට ඉන්නකොට මේ මේ ගැටළු විසඳලා දෙන්න කියලා එතුමා හම්බ වෙලා තියෙනවා එතුමත් ඒකට විශේෂයෙන්ම දේශපාලන සිරකරුවන්ගේ නිදහස් කිරීම පිළිබඳව එතුමා අපිට අපිත් එක්ක වෙනම සාකච්ඡාවක් කරා ඔවුන්ව නිදහස් කරන්න එක පිළිබඳව ඉතින් ඒක නිසා මම එතුමාගේ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක මේක ඉතා ඉක්මනින් මේක ආරම්භ කරලා මේ මේ ගැටළුවෙන් ලංකාව එළියට ගේන්න උදව් කරන්න මේ මම දැක්ක ඩයස්පෝරාවෙන් අරගලයට උදව් කරා කියලා ඩයස්පෝරාවට පුළුවන් ලංකාවේ ආර්ථිකය හදන්න උදව් කරන්න. ඒ උදව් ලබා ගන්න ක්‍රමවේදය හදා ගන්න. එහෙම හදාගත්තේ නැත්නම් ඒ ක්‍රමවේදය හදාගෙන හිතනවා නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා ගන්න නැතුව අපි දැන් කෝට්ටුවේ 134 කින් අපි ජනාධිපතිකම ගත්තා. Honorable member your time is over. Yes I'm winding up in a minute. අපි මේ 134 කින් ජනාධිපති හදාගත්තා අපිට පාර්ලිමේන්තුව බහුතරය තියෙනවා කියලා ඉදිරියට යන්න පුළුවන් කියලා හිතනවා නම් එතන වැරදිනවා. සියලු දෙනාම එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බලන්න. ඒකේ පොදු ජන පෙරමුණේ වැඩිපුර කට්ටිය දාගෙන පොදු ජන පෙරමුණ තමයි මේ බලය තියන් ඉන්නේ කියලා පෙන්වන්න ගියොත් එහෙම ජූලි 9 වගේ අගෝස්තු 9ද සැප්තැම්බර් 9ද ඔක්තෝබර් 9ද නොවැම්බර් 9ද දන්නේ කොහේ හරි 9 වෙනි දාක ආපහු රැල්ලක් හැදෙනවා. ඉතින් ඒ රැල්ල හැදිලා මේක යන්න ඉඩ තියන්න එපා. මම කාරණේ කිල්ලන්නේ මොකද මේකෙන් වෙන්නේ අපිත් ආස නැහැ උද්ඝෝෂණ ගන්න. අපිත් ආස නැහැ තෙල් පෝලිං වල ඉන්න. අපිත් ආසයි අපිට හොඳ අනාගතයක් හදා ගන්න. ඉතින් ඒ දේ කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. හැබැයි මේ රිෆෝම්ස් කේන්නේ නැතුව මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උනන්දු වෙන්නේ නැතුව 19 වෙනි සංශෝධනයේ නැවත වහාම ගේන්න උදව් කරන්නේ නැතුව බලාපොරොත්තු එහෙම දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ අරගල කරුවන්ව මේ හදිසි නීතිවලින් ඇරස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඉතිහාසයේ ෆේල් වෙච්ච අනිත් නායකයන්ගේ කණ්ඩායමට වැටෙයි. ඒක වෙනවා වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා කරුණාකරලා රටට හොඳ දේ කරන්න කියලා මම ඉල්ලීම කළා. මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. Thank you. Honorable Vijayadasa Rajapaksa.